යුග ගණනාවක් මුළුල්ලේ ලෝකයේම මවිතයට පත් කරපු අභිරහසක් විසඳීමට ආසන්නයි. නිර්භීත ගවේෂකයන් කණ්ඩායමක් ඊජිප්තුවේ අවසාන රජින වන ක්ලියෝපැට්‍රාගේ අවසාන විවේක ස්ථාන එහෙමත් නැත්නම් ක්ලියෝපැට්‍රාගේ සොහොන තියෙන තැන දැවෙන හොඩුවාවක් වාගෙන තියෙනවා. මේ සුවාගැනීම් වලින් අපිට මොන විදිහේ තොරතුරු දැනගන්න ලැබෙයිද? මේ සැඟවුණු සොහොන් ගැබේ අභිරහස විසඳුවොත් අපිට ඉතිහාසයේ පිටු අලුතෙන් ලියන්න වෙයිද? පුරාවෘත්තයේ පිටුපසින් ඉන්න ක්ලියෝපැට්‍රා කාන්තාව ගැනත් ඇගේ සොහොන් පොත ගැනත් තමයි අද වීඩියෝ එක අපි කතා බහ කරන්න යන්නේ. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. කැත්ලින් මාටිනෙස් 1966 දී සැන්ටෝ ඩොමින්ගෝ වල උපත ලබනවා. එයා කුඩා කාලේ ඉඳලම බොහොම දක්ෂ ළමෙක්. ඇය වයස අවුරුදු 19 දී නීති විද්‍යාලයෙන් උපාධිය ලබා ගත් නමුත් ක්ලියෝපැට්‍රාගේ සොහොන සුවගත් තැනැත්තා විදිහට එයා ප්‍රසිද්ධ වෙයි කියලා කවුරුත්ම හිතුවේ නැහැ. කැත්ලින්ට පුරාණ අතීතයේ කෙරෙහි ජීවිත කාලය පුරාම ආකර්ෂණයක් තිබුව අතර ඇය කිසිම කැණීමකට සහභාගී නොවි සැන්ටෝ ඩොමින්ගෝ විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පාඨමාලා පවා ඉගැන්නුවා. පුරාවිද්‍යාව වෘත්තියක් ලෙස කරගන්න යන මෙයාගේ දෙමව්පියන් නම් මෙයාට ඒකට අවසර දුන්නේ නැහැ. නමුත් වැදගත්ම කාරණාව තමයි ඊජිප්තුවේ අවසාන රජින කරෙයි ඇගේ ආශාව වැඩි වුණෙත් එයාගේ පියාගේ පෞද්ගලික පුස්තකාලයෙන්. 1990 දී කැත්ලින් ක්ලියෝපැට්‍රාගේ උරුමය ගැන ඇගේ පියා සමග උණුසුම් ආරවුලක් ඇති කරගත්තා. බලගතු මිනිසුන් හැසිරවීම සහ ඇගේ සිංහාසනය සුරක්ෂිත කිරීමට ඇගේ චමත්කාරය භාවිතා කළ සුහදශීලී සහ කපටි පෙළඹවීමක් තියෙන රජිනක් විදියට මෙයා ක්ලියෝපැට්‍රාට ගොඩක් ආකර්ෂණය වුණා. කෙසේ වෙතත් පසු කාලේ කැත්ලින් මේ ප්‍රකාශන විශ්වාස කරන්න බැහැ කියලා හොයාගත්තා. ක්ලියෝපැට්‍රා රෝම ප්‍රචාරණයේ ගොදුරක් වූ බවත් ඓතිහාසික වාර්තා ප්‍රක්ෂග්‍රාහී සහ විශ්වාස කළ නොහැකි කියලා මෙයා හිතන්න ගත්තා. ඒ නිසා මේ ප්‍රහේලිකාවක් වෙච්ච පාරාව රජින ගැන සත්‍ය සෙවීමට ඇයිසී ජීවිතේම කැප කරන්න තීරණය කළා. මේ විෂය පිළිබඳ පොත් ගණන් කළ නොහැකි තරම් මෑ කියවනකොට රෝමානුවන් විසින් ක්ලියෝපැට්‍රාගේ කීර්තිනාමයට කැළලක් ඇති කිරීමට උත්සාහ කරලා තියෙනවා කියලා එයාට ටික ටික තේරෙන්න ගත්තා. ඒ වුණාට තමන්ගේ ප්‍රතිවාදියා අපකීර්තියට පත් කිරීමට කැමැත්තක් දැක්වූ සතුරෙක්ගේ වචන අපිට කොච්චර දුරකට විශ්වාස කරන්න පුළුවන්ද? කැත්ලින්ගේ තාත්තා එක දෙයක් ගැන වැරදියට තමයි හිතාගෙන හිටියේ. ක්‍රිස්තු පූර්ව 69 දී ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඉපදුණු ක්ලියෝපැට්‍රා එයාගේ යුගයේ වඩාත්ම බලගතු පිරිමින් සමග එයාගේ යහන බෙදාගත්තා. එයාට රෝම නායක ජූලියස් සීසර් සමගත් පුතෙක් හිටියා. සීසර්ගේ මරණයෙන් පස්සේ බලයට පත් වුණු මාක් ඇන්ටනි සමගත් තවත් දරුවන් 3 දෙනෙක් මෙයා හදලා තියෙනවා. ඉතින් මේ ක්ලියෝපැට්‍රා කියන්නේ තමන්ගේ තරුණ සම රැකගන්න බූරු කිරිවලින් නැව රූමක් කාන්තාවක් විතරක් නෙමෙයි. ග්‍රීක ඉතිහාසඥයෙක් වන ප්ලූටාක්ට අනුව ඇගේ සුන්දරත්වය අපි හිතන් ඉන්නව තරම් චමත්කාර නොවුනත් ඇගේ ක්‍රියාවන් සහ ඇසුරින් ඉතාමත්ම ආකර්ෂණීය කියලා මෙයා කියනවා. එයා ඒක කියන්නේ මෙන්න මෙහෙම. ඇගේ කතාව සහ හැසිරීම සිත්තද ගන්නා සුළුයි. ඇගේ කටහඬ මధుරයි. ඒ වගේම සංගීතයකට සමානයි. ක්ලියෝපැට්‍රාගේ මේ කියන ලක්ෂණ ඇගේ ආකර්ෂණයට යතුර වුණා. එහෙම බලපුවම ඇය අපි හිතන් ඉන්නවා වගේ ලස්සන පෙනුමක් තියෙන කාන්තාවක් නෙමෙයි. කැත්ලින් මාටිනස් ක්ලියෝපැට්‍රා රජින ගැන කියවූ බොහෝ පොත් ගැන කුතුහලයට පත් වූ නමුත් ඇය එක දෙයක් ගැන ප්‍රහේලිකාවෙන් තමයි හිටියේ. ක්ලියෝපැට්‍රාගේ මරණයෙන් පස්සේ ඇයට සිදුවෙච්ච දේ ගැන සඳහනක් නැත්තේ ඇයි? අවසාන පාරාව රජිනගේ මරණය පිටුපස යම් අද්භූත දෙයක් තියෙනවා කියලා මෙයාට තේරෙන්න ගත්තා. ක්ලියෝපැට්‍රාගේ ජීවිතයේ අවසාන සති කිහිපය තුළ එයාගේ ලෝකය කඩා වැටෙමින් තමයි තිබ්බේ. ක්‍රිස්තු පූර්ව 30 වන ග්‍රීෂ්ම ඍතුවේදී පළමු රෝම අධිරාජ්‍යය වෙච්ච ඔගස්ටස්ගේ හමුදාව ඇලෙක්සැන්ඩ්‍රියාවට සමීපව ගමන් කළා. තීරණාත්මක සටන නගරයේ ආසන්නයේ සිදු වූ නමුත් මාක් ඇන්ටනීගේ නායකත්වයෙන් යුත් ඊජිප්තුවරුන් සටනකින් තොරව යටත් වුණා. අගනුවර රෝමවරුන්ගේ අතට පත් වුණා. ක්ලියෝපැට්‍රා මැරුණා කියලා දැනගත්ත මාක් ඇන්ටනී එයාගේ කඩුවෙන් මෙයාට ඇනගත්තා. එයා එකපාරම මැරුණේ නැහැ. ක්ලියෝපැට්‍රා තාම ජීවතුන් අතර සිටින බව මෙයා දැනගත්තම එයා ක්ලියෝපැට්‍රා මේ වන විට හැංගිලා ඉන්න ඇය මිහිදන් කළ යුතු සොහන වෙත අරගෙන ගිහිල්ලා තියෙනවා. එතනදී ඇගේ දෑතුළු තමයි මාක් ඇන්තනි මැරෙන්නේ. සමහර ඉතිහාසඥයන් අනුමාන කරන්නේ ක්ලියෝපැට්‍රා ඔගස්ටස් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුෙන් ඇන්ටනිව රවට්ටලා මරලා දැම්මා කියලා. නමුත් ක්ලියෝපැට්‍රාගේ සැලැස්ම අවුල් ගියේ මේ සොහොන් කොත ඔගස්ටස් විසින් මුද්‍රා තැබුවට පස්සේ. ඉතින් මේකෙන් පස්සේ ක්ලියෝපැට්‍රා කියලා තියෙනවා එයාවත් මේක ඇතුලේ තියෙන වස්තු සම්භාරයත් ගිනි තියාගෙන එයා මැරෙනවා කියලා. ඉතින් ඒ අනුව රෝම නිලධාරියෙක් වෙච්ච ගයිස් ප්‍රොසිලියස් ඇගේ සොහොන කඩලා ඇයව පණ පිටින් අල්ලගෙන තියෙනවා. ඔගස්ටස්ට මෙයාව ජීවත් කරවන්න අවශ්‍ය වෙච්ච හේතු දෙකක් තිබ්බා. මෙයාගේ සෝල්දාදුවන්ට ගෙවීමට මෙයාගේ වස්තුව භාවිතා කරන්න එයාට ඕන වුණා. ඒ වගේම තමන්ගේ බලය පෙන්වන්න ක්ලියෝපැට්‍රාව රෝමේ සිරකරුවෙක් විදියට පෙළපාලි අරගෙන යන්නත් මෙයාට ඕන වුණා. ක්ලියෝපැට්‍රාට ඇන්තනීව ගෞරවයෙන් භූමිදාන කරන්න අවසර දුන්නා. ඊට පස්සේ ආව මාලිගාවේ ආරක්ෂා සහිතව තමයි තිබෙන්නේ. නමුත් එයාට සැනසෙල්ලක් තිබෙන්නේ නැහැ. අන්න ඒ නිසා එයා කෑම බීම ප්‍රතික්ෂේප කරලා නිරාහාරව මිය යන්න උත්සාහ කළා. ඔගස්ටස් රෝමේදී එයාට නිඳා කරන්න අදහස් කරන් ඉන්නවා කියලා එයා දැනගෙන හිටියා.
නමුත් ඔගස්ටස් ක්ලියෝපැට්‍රා සියදී නසාගත්තොත් ඇගේ දරුවන්ට හානි කරනවා කියලා එයාට තර්ජනය කළා. ක්ලියෝපැට්‍රා ඔගස්ටස් සමග පෞද්ගලික හමුවීමක් ඉල්ලලා තියෙනවා. ඒගොල්ලන් මුහුණට මුහුණ හමු වූ එකම අවස්ථාව තමයි මේ. මේගොල්ලන්ගේ සංවාදයේ විස්තර මූලාශ්‍ර වලට අනුව වෙනස් වෙනවා. කැසියස් ඩියෝ කියලා තියෙන විදිහට ක්ලියෝපැට්‍රා ඔගස්ටස්ව පොළඹවා ගැනීමට උත්සාහ කළ නමුත් ඇය අසාර්ථක වෙලා තියෙනවා. ප්ලුටාක් කියන විදිහට ක්ලියෝපැට්‍රා කලබල වෙලා වෙහෙසට පත් වෙලා ඉඳලා තියෙනවා. නමුත් එයා කොහොම හරි ඔගස්ටස් උපක්‍රමයකින් රවට්ටගෙන තිනවා කියලා එයා ලියලා තිනවා. කොහොම හරි එයාගේ සේවිකාවක් එයාගේ වස්තු පිළිබඳ අසම්පූර්ණ ලයිස්තුවක් පෙන්වුවම ඒකට ක්ලියෝපැට්‍රාට ගොඩක් කේන්ති ගිහිලා තිනවා. නමුත් මේකත් ඔගස්ටස්ගේ සැලැස්මක් කියලා තමයි කියන්නේ. ක්ලියෝපැට්‍රා අවසන් වරට ඔක්ටේවියන්ගේ සොහොන්ගේ වෙත ගියේ ක්‍රිස්තු පූර්ව 30 වන අගෝස්තු 10. ඇගේ අවසන් මොහොත තනිකරම අභිරහසක්. ක්ලියෝපැට්‍රාගේ පැත්තෙන් අපිට විශ්වාසදායක තොරතුරු එන්නේ නැහැ. පුරාණ ඉතිහාසඥයන් ඔක්ටේවියන්ගේ ස්වයං චරිත අපදානය මත විශ්වාසය තැබූ නමුත් මේ සිදුවීම් වල තොරතුරු එක්ක ගද්දී ඒක තරමක් විකෘති අනුවාදයක් කියලා එයාලා හිතනවා. මොකද ඔක්ටේවියන් ක්ලියෝපැට්‍රාට එරෙහිව අපේ විදිහට කැත කතා කියන පුරුදු වෙලා හිටපු කෙනෙක්. ප්ලුටා කියනවා ක්ලියෝපැට්‍රා ඔක්ටේවියන්ව රැවට්ටුවා කියලා. එයා සිවිදිවි නසා ගැනීම අතහර දමා ඇතැයි ඔහු සිතූ නිසා ඔහු තම ආරක්ෂාව අඩු කරලා තිනවා. කොහොම හරි දවසක් ක්ලියෝපැට්‍රා ස්නානය කරලා සුබබුභෝගී ආහාරයක් අනුභව කරලා ගෝවියෙක් එයාට අත්තික්ක කූඩයක් අරගෙන ඇවිල්ලා තිනවා. අත්තික්ක කියන්නේ කාන්තාර හැදෙන පළතුරක්. ඊට පස්සේ මෙයා ඔක්ටේවියන් වෙත අවසාන ලිපිය ලියලා එයාගේ විශ්වාසවන්ත සේවකයන් දෙදෙනා සමග සිර වෙලා ඒ දෙන්නා සමග මිය ගියා. බොහෝ අය හිතන්නේ අත්තික්ක කූඩේ ඇතුලේ ක්ලියෝපැට්‍රාගේ ජීවිතය අවසන් කිරීමට උදව් වෙන මොකක් හරි දෙයක් තිබ්බ කියලා. ඇතමුන් පවසන්නේ ඒක ඇතුලේ විශේෂයිද සර්පෙක් හිටියා කියලා. ඒකට හේතුව තමයි පුරාණ තොරතුරු වලට අනුව එයාගේ සිරුරේ අතේ කුඩා සිදුරු දෙකක් තිබිලා තියෙනවා. නමුත් මේ සර්ප න්‍යායේ යම් යම් ගැටලුත් නැතුවම නෙමෙයි. ඇගේ කාමරේ සර්පෙක්ගේ කිසිම සාක්ෂියක් හම්බෙලා නැහැ. පුරාණ ඊජිප්තුවේ සර්පයන් පූජනීය වූ බැවින් ක්ලියෝපැට්‍රාගේ මරණයේ සිදුවීම විකෘති කරන්න මේ විදිහට සර්පෙක්ගේ කතාවක් ගෙතුවා කියලා තමයි ගොඩක් දෙනෙක් හිතන්නේ. එසේම සර්ප දෂ්ට කිරීමෙන් කෙනෙක්ව මරා දැමීමට පැය කිහිපයක් හෝ දින ගණනක් වුණත් ගත වෙන්න පුළුවන්. ක්ලියෝපැට්‍රා විසින් හොර රහසේ ගිනාපු විශේෂණක් කර ගැනීම සඳහා ඉඳිකට්ටක් හෝ කොණ්ඩෙකටුවක් භාවිතා කරන්න ඇති කියලා මේ අනුව තවත් කට්ටියක් කියනවා. කොහොම හරි තවත් න්‍යායක් තමයි සමහර විට ක්ලියෝපැට්‍රා එයාවම මරා ගත්තේ නැහැ. එයාව මැරුවේ ඔක්ටේවියන් විසින්. ඔහුගේ ජයග්‍රහණයේ ඇයට පෙන්වීමට ඔහු බොරු කියන්නේ නැති. මිනිසුන් ඇය කඩාවැටී අවමානයට පත් වී සිටිනු දුටුවොත් මිනිසුන් තමාට ගරු කරනව වෙනුවට එයාට අනුකම්පා කරයි කියලා ඔක්ටේවියන් බය වෙලා තියෙනවා. කොමරි ක්ලියෝපැට්‍රාගේ අවසාන කැමැත්ත ඔක්ටේවියන් විසින් ඉටු කරා. ඔහු අයව මාක් ඇන්ටනී අසල එයාගේ සුහුන්ගේ තුල තැන්පත් කළා. නමුත් සතවර්ෂ ගණනාවක් තිස්සේ සහ ඔයා මේ වීඩියෝ බලන මේ මොහොත වන විටත් මේ සුහුණ කොහෙදයි කියලා අපිට හරියටම අදහසක් නැහැ. නමුත් කැට්ලින් මේ අභිරහස විසඳන්න පුළුවන් නව ඉඟියක් මෑතකදී හොයාගෙන තියෙනවා. පුරාණ නගරයක් වන ට්‍රැපෝසිස් මැග්නහි විහාරස්ථානයක් යටතේ මෙයා එයාගේ කණ්ඩායමත් එක්ක ජ්‍යාමිතික ආශ්චර්යයක් ලෙස හඳුන්වන දැවැන්ත විශ්මයජනක උමං මාර්ගයක් හොයාගත්තා. උමග මීටර් 13ක් පළලයි. මීටර් 2ක් උසයි. දිගින් මීටර් 1300ක් විතර දිගයි. ඉතින් මේකේ විශේෂත්වය මොකද්ද? භූගත කුටි තුලදී කැත්ලින් විසින් මහා ඇලෙක්සැන්ඩර් සහ ක්ලියෝපැට්‍රාගේ මුහුණු තියෙන පැරණි කාසි කිහිපයක් හොයාගත්තා. පරීක්ෂකයන් සඳහා මෙන්න මේ සාක්ෂි මේ උමං පද්ධතියේ රජනගේ නැති වූ සොහොන්ගේ කරා යන බවට පැහැදිලි ලකුණක්. මේ න්‍යායයට තවත් සිතද ගන්න කරුණු එකතු වෙනවා. උමගට ඉහළින් ඇති දේවමාලිගාව මියගේ අයගේ ඊජිප්තු දෙවියවන ඔසයිරස් සහ එයාගේ බිරිඳ අයිසිස් වෙනුවෙන් කැප කරලා තියෙනවා. ඉතින් මේ දෙවිවරුන්ට ක්ලියෝපැට්‍රා සමග තියෙන සම්බන්ධය මොකද්ද? හොඳයි. ක්ලියෝපැට්‍රා සහ එයාගේ පෙම්වතාවන මාක් ඇන්ටනී මේ දෙවිවරුන්ගේ භූමික පුනරුත්පත්තිය විතර විශ්වාස කරනවා. එතකොට මේ තියෙන්නේ ඇත්තටම ක්ලියෝපැට්‍රාගේ සොහොන නේද? එහෙනම් ඉතින් ටක් ගාලා ගිහිල්ලා ඇතුළේ තියෙන දේවල් ගන්නෙන්නේ තියෙන්නේ. එහෙම කරන්න පුළුවන් කියලා හිතන් ඉන්නවනම් ඔයාට වැරදිලා. මොකද සියවස් ගණනාවක් පුරා ඊජිප්තු වෙරළ තීරයේ බොහෝ භූමිකම්පා වලට ගොදුරු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ට්‍රැපෝසිස් මැග්නේකේ කොටස් ගොඩක් මුහුදුපත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ කැණීම් පහසු නැතත් එක දෙයක් ස්ථිරයි. ඒ තමයි ක්ලියෝපැට්‍රාගේ සොහොන් ගැබ සැබවින්ම හමු වුණොත් ඒක පුරාවිද්‍යා ඉතිහාසයේ විශිෂ්ටතම සොයාගැනීමක් වෙයි. ඉතින් මේත් එක්කම අපි අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. වීඩියෝ එක ගැන ඔයාගේ අදහස මතකතුව පහලින් කමෙන්ට් එකක් දාලා කියන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මතකතුව subscribe කරලා bell icon එකක් දාන්න. එතකොට මගේ වීඩියෝ බලන මුල්ම පිරිස අතරට ඔයාලට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ මතක් කිරීමත් එක්ක නැවත බහමුණ බලාපොරොත්තුෙන් අදර මම ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට සුබම සුබ දවසක්.